දැන් අපි සෙල්ලම් කරනකොට ඔයා කිසි දෙයක් යම් කිසි දෙයක් කරනකොට ඔයාට ලේසි. සමහරක් දේවල් natural instinctive. හැබැයි ඒ වගේම වෙනෙක් කෙනෙක්ට ඒක කියලා කරවගන්න එකත් අමාරු දෙයක්. තව දෙයක් මේ මට ඉතින් පොඩි පොඩි බර්ඩීස්ලා කියන කතාවක්. මෙතන ඉඳන් ඉස්සරහට අපි බලන්න ඕන මේක fresh slate එකක් කියලා නේද? ඒකටනේ අපි structure එක මේ coaching hari payment structure sarva me ඔක්කොම streamline කරලා ඔක්කොටම even playing field එකක් කරන plan එකක් තියනවා කියන එක ඒක හරිද? No playing field එක කිව්වේ. No දැන් අපි ලොකු ප්‍රශ්නයක් අපේ කට්ටිය අතර ඇවිල්ලා මේ සුද්දර මෙච්චර ගෙනවා අපිට මෙච්චර ගෙවන්නේ. දැන් ඒක අපි එව්වා බලන්නේ නැතුව අපි මෙතනින් ඉස්සරහට වෙන්න යන දේ ගැනනේ අපි බලන්න ඕන. ඒකනේ ඔයගලගේ plan එක. ඔව් මං හිතන්නේ සුද්දෝ කියනවට මං හිතන්නේ මේ සුද්දෝ කියන්න හොඳ නැහැ මේ පිට රටින් කට්ටිය කියනවට මං හිතන්නේ මේ මගේ කැමැත්තකුත් එච්චරම නැහැ අපි ඒ වුණාට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය ලොකු ස්පෙෂලි නැෂනල් ටීම් එකට ආවම පිට රටින් කට්ටිය ගේන්නේ හුඟක් වෙලාවට ඉන්ඩිපෙන්ඩන්ස් එක තියාගන්න. ඉතින් ඒක තමයි අපිට හුඟක්ම තියෙන ප්‍රශ්නයක් එකක්. අනිත් එක හුඟක් අයට අපේ කෝචස්ලා ගත්තොත් ඒගොල්ලන්ට ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් තියෙන අය හුඟක් අඩුයි. ඉතින් ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක තමයි ක්වොලිෆිකේෂන් එකක් හැටියට තියෙන්නේ හුඟක් වෙලාවට අර ඉන්ටර්නැෂනල් ටීම්ස් එක කරලා ඒ ඔපචුනිටි එක හම්බ වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට හරි ලේසි එතන ඇවිල්ලා ඒ රෙස්පෙක්ට් එක අරගෙන එතන කෝච් හැටියට ඇක්ට් කරන්න. ඒ වුණාට දැන් අපි මං හිතන්නේ අතුරු සිංහව ගෙනාවා. ඉතින් අතුරු සිංහ ඇවිල්ලා මං හිතන්නේ අවුරුදු ගානක් හිටියා. ඒ වෙලාවේ ඇති වුණ ප්‍රශ්න ගොඩාක් තිබුණා. ඉතින් මං හිතන්නේ ඒ වගේ මං හිතන්නේ ලංකාවේ කෝච් කෙනෙක් අපි දැම්මම දන්නවා හුඟක් වෙලාවට සිලෙක්ටර්ස්ලට සමහර වෙලාවට ප්‍රශ්න එනවා ප්ලේයර්ස්ලා කෝච් කෙනෙකුට ඉන්ඩිපෙන්ඩන්ට් ඩිසිෂන් එකක් ගන්න බෑ මොකද ලංකාවේ ඇයට ප්‍රෙෂර් වැටෙනවා හැම පැත්තෙම. දැන් අපේ කරන කමිටිය කෙනුත් ඩිසයිඩ් කරේ එකයි මේ කෝච් ඉවැලුවේෂන් සේවා මේවා කෝච් ලගේ හැකියාවල් තීරණය කරනකොට අපි ඉන්ඩිපෙන්ඩන්ට් එක්කෙනෙක්ව දාන්න ඕනේ ඒව ටික ඔක්කොම ඉවැලුවේට් කරලා අපිට රිපෝර්ට් එකක් කියලා දෙන්න පුළුවන් එක්කෙනෙකුට. අපි දන්නවා ලංකාවේ එක්කෙනෙකුට කරන්න කිව්වොත් ඒගොල්ලන් කියනවා මෙයාට මෙයාගේ ඉල්ල ෆේවර් කරා මෙයාගේ එක්කෙනෙක් හන්ද මෙයාට කරා. ඉතින් ඒක හන්ද තමයි අපි ඩොම් මූඩිවත් අපි ඒ වෙලාවේ ඩිසයිඩ් කරේ ගේන්න. මොකද ඒක ඩිසයිඩ් කරලා අපි ඉන්ඩිපෙන්ඩන්ට් එක්කෙනෙක් ගැන නම් හුඟක් අපි කතා කරනකොට මේ කල්චර් එකත් පොඩ්ඩක් දන්න කෝච් කරලා තියෙන. මොකද අපිට සමහර වෙලාවල් වලට එයාගෙන් කෝචින් වලට අපිට අත්‍යවශ්‍ය දේවල් ටිකකුත් යන්න පුළුවන් ටුවර් එකේ යවලා ඒ කෝච්ත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒක තමයි අපි ඉංගලන්ත කරේ වැඩියෙන්ම ඒ කෝචස්ලා අපි එඩියුකේට් කරන්න කොහොමද හිතන්න ඕනේ මොනවද කරන්න ඕනේ. මොකද මේ මං හිතන්නේ අපේ අනිත් හතර දෙනා කමිටි එකේ ඉන්න අය ඔක්කොම ඒගොල්ලන්ගේ වෙන වැඩ තියෙනවා. අනිත් එක ඒගොල්ලන්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් එකකුත් තියාගෙන මේ විදියට වැඩ කරන්න කෙනෙක් තමයි අපි අයිඩෙන්ටිෆයි කරන්න හිතාගත්. ඉතින් ඉස්සරහට වුණත් අපි බලන්නේ අපේ කෝචස්ලගේ දැනුම දියුණු කරලා ඒ කෝචස්ලා හරි තත්වයකට පත් වෙච්ච ගමන්ම අපිට ඉන්නවා නම් හරි කට්ටිය දැන් අද මහිලා අපිට මේ එනවා නම් අපිට මහිලව දාන්න පුළුවන් නැෂනල් ටීම් එක බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට ඒ එක්ස්පීරියන්ස් එක ඔක්කොම තියෙනවා හැන්ඩල් කරන්න. ඉතින් ඒ වගේ අපිට ඒ වගේ කට්ටිය කවුරු හරි ඉන්නවා නම් අපිට ඒගොල්ලන් බලන්න පුළුවන් ඒ ටීම්ස් වලට. ඉතින් අපි දැන් ඒ ටීම් එකටත් බලනවා අන්ඩර් 19 එකටත් බලනවා හොඳ කෝච් කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ව අපි බලලා අයිඩෙන්ටිෆයි කරලා අපි මේ මං හිතන්නේ ඒ අතින් අපිට මේ ලංකාවේ කෙනෙක් හිටියත් පිටරටේ කෙනෙක් හිටියත් අපිට ඒ ක්වොලිටි එකම තියනවා නම් මං හිතන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. Premium content saha advitiya varaprasada sandaha obat adama thepapere.com subscribe karanna.